මේ ආතා වෙනකොට ඔබ දන්නවා ගෑස් සිලින්ඩර්ස් වල ගෑස් ලීක් වීමෙන් රට පුරා වෙච්ච හානිය කොච්චර නිවාස විනාශ වුණාද කොච්චර ජීවිත විනාශ වුණාද කියන එක. නමුත් මේ මොහොත වෙනකොට කිසිම කෙනෙක් මේ සම්බන්ධව වගකීමක් කරන්නේ නැහැ. ඒක නිසා තමයි ඔබ වෙනුවෙන් මහජන අයිතිය බලගන්න වෙමින් මේක අධිකරණයට ගත්තේ. ඊ මේ සම්බන්ධ මේ අධිකරණය ගත්තම කියන්න කනගාටුයි මේ හොඳට ඔළුවට දාගන්න මේ රට ඔබව නැති කරන්නේ දේශපාලන පක්ෂවලටත් වැඩි ජනමාධ්‍ය කියන එක ඔබට තේරෙයි මේක බැලුවම. මොකද ඔවුන් තමයි තීරණය කරන්නේ ඔබ මොනවද බලන්න ඕනි කියන එක ඔබට මේකෙන් තේරෙයි. මොකද ලිට්‍රෝ සමාගම ඔවුන්ගේ දියුණු ප්‍රකාශයෙන් පිළිගන්නවා ලංකාවේ ගෑස් සිලින්ඩර්ස් නම් මිලියන 6මාරකට වැඩි. මිලියන 6මාරක් තියෙන ගෑස් සිලින්ඩර්ස් තියෙන මිනිසුන්ගේ තත්වය රජය කොහොමද මෙදිහත් උනේ කියලා ඔබ දන්නවා. අදාළ අමාත්‍යවරයා ඔබට පාර්ලිමේන්තුවට ගිහිල්ලා බොරු කියූප හැටි ඔබ දන්නවා. එවගේම ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා නිර්පාරම හැටි මම ඔබට කිව්වා. ජනාධිපති මේක සම්පූර්ණයෙන්ම අතලමං කළා. මේ මිනිස්සු ඔක්කොම එවගේම ඔබ දැක්කා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා අධිකරණ තීන්දුවක් දීලා තියෙද්දි මොනවද තීන්දුව කිව්වේ? මහජනතාව වෙනුවෙන් එකම යුක්තියක් ඉෂ්ට කරපු එකම ආයතනය අධිකරණේ පමණයි. අධිකරණේ පැහැදිලි තීන්දුවක් දීලා තියෙද්දි ලිට්‍රෝ සමාගම කිව්වා අපි බාරගන්නේ නැහැ. ඔවුන්ගේ අලවිනියෝජිතින් කිව්වා බාරගන්න එපා. මං ඒ ඔක්කොම ඊයේ අධිකරණේ ප්ලේ කළා. මේ මිනිස්සු කියන්නේ මොනතරම් වංචාකාරී ටිකක්ද බොරුකාරී ටිකක්ද කියලා. ඊයේ අධිකරණේ ප්ලේ කරපුවාම ඔබට කියන්න ඕනේ මොවුන් ප්‍රකාශ කරනවා නීතිපතිගේ කටයුතු බලන්න. ලංකාවේ නීතිපති කියන්නේ ගණ්ඩව දෙයක් නැති තැනකට අද වැට ඇටෝ තියෙනවා. එයි අධිකරණේ තීන්දුව දුන්නේ දෙසැම්බර් 14. මොනවද කිව්වේ? මේ ඔක්කොම වෙළඳ පොලේ තියෙන බමනක් නෙවෙයි. නිවාසවල තියෙන මොකද මේ ප්‍රොපේන් කියන එක වැඩි වුණාම ඒක බෝම්බයක්. ඇතුළේ දැඩි පීඩනයේ සිනා තමයි පුපුරන්නේ. මේ ඔක්කොම කැඳවන්නේ කියලා කළාද? නොකරපු හින්දා නිවාඩුවේදී දෙසැම්බර් 30 වෙනිදා ආයෙත් මේ නඩුව කැඳෙව්වේ. එදත් අධිකරණයේ මැදිහත් වෙනකොට නීතිපති කෝ නැහැ අපි වහාම ක්‍රියාත්මක වෙනවා කියන්න කනගාටුයි. අන්තිමට නීතිපති ජනමාධ්‍ය වලින් හා විද්‍යුත් මාධ්‍ය වලින් මේක පළ කළේ දිනේ බලන්න. මේ තියෙන ජනවාරි 26 ඇයි ලිට්‍රෝ සමාගමට ෆැසිලිටි එකක් නැහැ. ඕලන් ඔවුන්ට ඒකට ඒ බැලි කරන්නේ මේ ගෑස් සිලින්ඩර්ස් බාර අරගෙන ඒක ආය රීමික්ස් කරලා ඔබට නිකුත් කරන්න ඕන්ට එහෙම ෆැසිලිටි එකක් නැහැ කියන ඕන කෙනෙක් මැරිච්චාවේ ඕන ගයක් ගිනිගත්තාවේ කියලා සද්ද නැති හේතියක්. මේ ගිනිචය ගිනිචම මේ ඔක්කොම ඊ මම හිතන්නේ වීඩියෝ 6ක් නැත්නම් 8ක් අධිකන්නේ ප්ලේ කරලා ගිනිචම කියනවා අපිට සමාගම කියලා දෙන්න බාර ගන්න එපා කියලා අපිට බාර ගන්න බෑ කියලා. ඔබට පෙන්වන්නම් මම අන්තිමට මේ කට්ටිය මාධ්‍ය වලට රටට හෙලිකලේ මෙන්න බලන්න. සිරස දෙරණ හිරු ඔක්කොටම පාරිභෝගික කටයුතු අධිකාරියේ පළවෙනි අතට කියන්නේ ගෙවල් වල තියෙන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් අපෝ බාර දෙන්න කියලා කියන්නේ ජනවාරි මාසෙ 26. ඔබට තේරෙනවද මොනතරම් ගොන් වැඩද කියලා මේ මිනිස්සු පස්සේ යන්නේ? මම මේ කතා කරන සියලුම දේශපාලන පක්ෂ හා ජනමාධ්‍ය ඔබට ඔවුන් තීරණය කරන හැටි බලන්න තනි පුද්ගලයෙක් වෙනුවෙන් මෙච්චර මිලියන 6කට වැඩි පුරවැසියන්ට බලපාන සිද්ධියක් සම්බන්ධයෙන් ඔබව වංචා කරපැටි බලන්න. ඔබට එක වචනයක් නගරදී එළියට යනකොට හෝ ඇවිල්ලා කතා කරන්න දුන්නේ නැහැ. මොකද ඔවුනුත් ඉන්නේ එතන තමයි. මේ දෙයත් කියනවා ඔබ. මේක බලන්න හොඳට. මේ පෙන්නන්නේ අර නුවර මව, මියගේ මව මේක ලිත්‍රෝ සමාගම අධිකරණයට කිව්වේ. ඇය මියගියේ හොඳට බලන්න. ඇය මියගියේ ගෙදර පාවිච්චි කරපු සිලින්ඩරේට පාවිච්චි කරපු අර ඒ මොකද හෝස් එක මේ වතුර දාන හෝස් එකක් කියලා මම අධිකරණයට පෙන්නුව බලන්න මේ තරම් බොරු කියන්න පුළුවන් ද අධිකරණය හට හමුවට ඇවිල්ලා සම්පූර්ණ වංචාවක් කළේ. දැන් ලබන මාසේ 9 වෙනිදා අධිකරණය මේ සම්බන්ධව තීන්දුවක් දෙනවා. මොකද දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේකට බන්ති ගෙවන්න මොන. මොකද මේ සියලු දෙනාම අමාත්‍යවරු දෙන්නම බඳුළු ගුණවර්ධන ලසන්ත අල්ල ගෙවන්න පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධානිය ඒ වගේම ප්‍රමුති කාර්යාංශයේ ප්‍රධානිය සමාගම් දෙකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තමන්ගේ පුද්ගලික දණිය මේකට බන්ති ගෙවන්න ඕනේ. ඊට මෙහා නාගරන්ද සූදානම් නැහැ ඒක නවත්තන්න. ඒක කළ යුතුමයි. අහිංසක මිනිසු මියගේ කිත් මම ඔබට කියනවා මේ ගැන දැඩි උනන්දුවක් දක්වන්න. මේක ඔබට කිසි කෙනෙක් අධිකරණයෙන් දීපු සහනය ලැබුණ නැහැ.
මගින්ද මේ ගැන උනන්දුවක් දක්වන්න මේ ගැන අවදියෙන් ඉන්න දේශපාලනේ පැත්තකට දාන්න ජනමාධ්‍ය වලින් හෙලි කරන්න නැති දේ තමයි ඔබට මේ හෙලි කළේ බොහොම ස්තුතියි